ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය රටේ ජනතාව පැරසිටමෝල් පෙත්තක් ගන්න නැතුව දුක් විඳිද්දී ත්‍රිපෝෂ පැකට් එක නැතුව දරුව මන්ද පෝෂණයෙන් අඬද්දී මැති ඇමතිලාගේ ගිනිගත් ගෙවල් වලට රුපියල් මිලියන 1441ක් හෙවත් කෝටි 141ක් වන්දි ගෙවන්න හදන ජනතාවාදී ආණ්ඩුව ගැන අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 370 වන ටෙලිවැකිය ඇත්තටම මේ රට බංකොලොත් වීමට එක් ප්‍රධාන හේතුවක් දේශපාලනයයි ආර්ථිකයයි එකම විෂයක් බවට පත් කර ගැනීම කියලා ඔබට ඊයේ ටෙලිවැකියෙන් අප පෙන්වා දුන්නා ආර්ථිකයේ දේශපාලනීකරණය වූ තැන සියලු ආර්ථික සංවර්ධන කරුණු පිළිබඳ තීන්දුව తీරන අරන් තියෙන්නේ ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුම ඇති විද්වතුන් නෙවෙයි. දේශපාලනඥයින් තමයි නේද? දේශපාලනඥයින්ම තමයි තීන්දුව తీරන ගන්නෙ. ආර්ථිකයේ දේශපාලනීකරණය වූ තැන තමයි දූෂණය ඉහවහ ගියේ. සියල්ල දේශපාලනීකරණය වූ තැන නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙනවාමයි. බිඳ වැටුණා බිඳ වැටෙමින් තිබෙනවා. මේ රට මොනතරම් දේශපාලනීකරණය වූ රටක්ද? මොනතරම් මිනිසුන්ට අසමාන ලෙස සලකන රටක්ද? විශේෂයෙන්ම ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු යන උන්දලගෙන් වැඩිම පිරිසක් තමන්ගේ බඩ වියත ගැන ඈ තමන්ගේ ඥාතීන්ගේ හිතවතුන්ගේ දූ දරුවන්ගේ බඩ වියත ගැන පමණමයි හිතන්නේ කියලා. අපට දැන් හිතන්ට අපූරු අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි අර ඒ උන්දලගේ ගෙවල් නිවාස නේද ගිනිගත්තනේ ආන් ඒ ගිනිගත්ත නිවාසත් එක්ක වන්දි කතාව එළියට ඇවිල්ලා ඔය පසුගිය අරගල අවස්ථාවේදී සමහර මැති ඇමතිලගේ නිවාස ගිනි තිබ්බා එහෙමනේ කියන්නේ නේද එදා මතක් කළා වගේම අදත් ගිනි තැබීම් වලට විරුද්ධව අපි ලියනවාමයි දැන් අද තියෙන ප්‍රශ්නේ තමයි මේ නිවාස ගිනි තියපු ගිනි ගත්ත ඒවට හවුල් උන්දලව අල්ලලා හිරේ විලංගුවේ දානවා වෙනුවට දැන් මැති ඇමතිලට හෝ ගාලා වන්දි ගෙවන්න පටන් අරන් හරිද ඔබට මතක ඇති සුනාමිය නේද එදා සුනාමියට ගහගෙන ගිය සමහර නිවාස දුප්පත් මිනිසුන්ගේ සමහර නිවාස අහිංසක රටවැසියන්ගේ සමහර නිවාස අදත් හදලා දීලා නැහැ. අදත් හදාගන්න බැරි වුණු පවුල් එමටයි. ඒවට ඉතින් ওই හෙල්පින් ආධාර ලැබිලත් ඒවත් හොරා කාපු රටක. මේ මැති ඇමතිලගේ ගිනිගත් නිවාසවලට දැන් ඔන්න දඩිබිඩි ගාලා වන්දි ගෙවන්න පටන් අරන්ලු නේද? හරියට ගෙවල් ගිනිගත් දවසේ ඉඳලා නිකන් මහ පාරේ ඉන්නවා වගේ අගු පිල්වල වැටිලා ඉන්නවා වගේ තමයි කතාව. හොඳේ ඔය ඊයේ අද පුවත්පත සිය මුල්පිටුවෙන්ම වාර්තා කරලා තිබුණු පරිදි මන්ත්‍රීලගේ විනාශෝ දීපල වෙනුවෙන් වන වන්දි මුදල රුපියල් මිලියන 1414ක් රුපියල් මිලියන 1414ක් කොහොමද ගාන ඒ කියන්නේ රුපියල් කෝටි 141.4ක් මද නේද දැනටමත් මන්ත්‍රීලා 31 දෙනෙකුට රුපියල් මිලියන 714ක් ගෙවලලු. ඒ කියන්නේ දැනටමත් කෝටි 71.4ක් ගෙවලා. හොඳේ මේ රටේ අහිංසක රෝගීන් පැරසිටමෝල් පෙත්ත නැතුව දුක් විඳිනවා. රජයේ රෝහල් වලින් දෙන ඖෂධ වලින් අද හම්බෙන්නේ භාගයකටත් අඩු සංඛ්‍යාවක්. හරිද? ඒ ඉතිරි ඖෂධ ටික ගන්න ෆාමසිට යන්න සල්ලි නැතුව හඬා වැටෙන මිනිස්සු ඉන්න රටක්. රටේ දරුවන්ගෙන් වයස අවුරුදු 3ට අඩු පුංචි උන්ට අවුරුද්දක ඉඳලා ත්‍රිපෝෂ ටික දී ගන්න බැරි රටක්. එහෙව් රටක මේ ගිනිගත් ගෙවල් නැති වුණා කියලා මේ උන්දලා මහපාරට වැටලා නෙවෙයිනේ නේද? අර මේ මාදිවල පැත්තේ තියෙන මන්ත්‍රී නිවාසයක් රුපියල් 1000කට ගන්න පුළුවන්. මාසෙ කුලිය රුපියල් 1000යි. හොඳේ පැල්පතට වැටිලා නැහැ නෙමේ උන්දලා බෝක්කු කාණු යට නෙමේ ඉන්නේ නිදාගන්නේ නේද? අනික ඉතින් මේ සමහරුන්ට ඔය කොළඹ නගරයේම නිවාස දෙක තුන තිබිලා තියෙනවනේ ඈ පොලිසිය දන්නෙත් අහවල් ඇමෙතිට අයිති ගයක් තමයි මේ අර ගිනි ගත්තේ කියලා ගිනි ගත්තට පස්සේ. හොඳේ දැන් මේ හැම ගේකටම වන්දි ගෙවනවද? ගෙවල් දෙක තුනකට ගෙවනවද? අනික මේ වන්දි ගෙවන්නේ IMF සල්ලි වලින්ද එහෙමත් නැත්නම් මේ අපිය හුරගෙන කන බදු වලින්ද මේ හදිස්සිය ගෙවන්නේ
තව මන්ත්‍රීලා 13 දෙනෙකුට වන්දි ගෙවන්න තව රුපියල් මිලියන 700ක්. ඒ කියන්නේ කෝටි 70ක් විතර ඉල්ලලා තියෙනවලු. හොඳේ රටේ ජනතාවගෙන් අතිවිශාල බහුතරයක් තමන්ට කියලා නිවසක් නැතුව දුක් විඳිනවා. කටුමැටි ගෙවල් පොල් අතු පැලවල් වල මොනතරම් දුක් විඳින මිනිස්සු ඉන්න රටක්ද මේ. අගුපිල් වල නිදාගන්න මොනතරම් මිනිස්සු ඉන්න රටක්ද මේ. ගේ හදාගන්න ගත්ත නිවාස ණය ගෙවා ගන්නට බැරුව අද බැංකු වල ගිරේට අහුණ මොනතරම් මිනිස්සු ඉන්න රටක්ද මේ. ඒ වගේමයි උපන් බිමේ තමන්ට කියලා බිම් අඟලකවත් අයිතිය නැති කී දහක් ජීවත් වෙන රටක්ද මේ. ආ උන්දලට මාලිගා වගේ නිවාස සේම එක නිවාසයක් නෙවෙයි නිවාස 3-4ක් ඈ ඒ විතරකුත් නෙමෙයි මේ මහ පොළවේ අක්කර ගණනින් අයිතියත් උදුරා ගනිමින් ඉන්නවා. ඒකට හොඳම උදාහරණේ රත්රන් අලි සබ්‍රි. පසුගිය දාක පුත්තලම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න අපූරු හෙළිදරව්වක් කළා. ඒ තමයි පුත්තලම් දිස්ත්‍රික්කේ රජයේ ඉඩම් වලින් රුපියල් මිලියන 102ක් තාමත් බදු ලැබිලා නැහැ කියලා. ඒ හෙළිදරව්වත් එක්ක එළියට ආවේ අක්කර 217ක කතාවක්. අක්කර 217ක හොඳේ පර්චස් එහෙම නෙවෙයි හරිය අක්කර 217ක් රජයට බදු ගෙවලා නැහැ කියලා කතාව එළියට ඇදිලා ආවා. මේ ඉඩම කවුද බදු අරන් තියෙන්නේ? අලි සබ්‍රි. එයා කිව්වා බදු ගෙවලා තියෙන්නේ මායි ඒ ඉඩම සංවර්ධනය කරන්න කියලා. හොඳේ අක්කර ගානක් මේ මහ පොළවේ ඉඩම් ටික මේ දේශපාලන නඩය උදුරා ගනිමින් හොරා ගනිමින් බෙදා ගනිමින් ඉන්නවා. හොඳේ ඔය මේ ඉතිරි ඉඩම් ටික අසල් වැසි රටවලට විකුණමින් ඉන්නවා. මේ මහ පොළවේ පර්ච් එකක අයිතිය නැති අසරණ මිනිසුන්ගේ අනාගතයට යන කලදසාව මොකද්ද? මේ ඊයේ තවත් පුවත්පතක ප්‍රධාන සිරස්තලය. කටානේ ඉඩමකට ගම්පහ දේශපාලනඥයෝ පොරකති වලිකති මරාගනිති. හොඳේ පන අදින අම්මව ගෙයි සාලේ මැද තියාගෙන බූරු ගහන මේ නඩය අන්තිමට පන අදින අම්මගේ කන කර ගලවගෙන ඉඩමට ඇඟිලි මාක් එකක් තියාගන්ටයි මේ සූදානම් වෙන්නේ. හොඳේ බලන්නකො වෙනසක මහත. බංකොලොත් රටේ දැසි දැස්සන් ආරක්ෂකයින් පිරිවරාගෙන රටේ ඉතිරි ධනයත් කොල්ල කන මේ හොර නඩේ හා ඔන්න ඔය බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති දිහා බලන්ට. මේ බොරිස් ජොන්සන් හිටපු අගමැති කොහොමද ඉතින් අතින් කටින් එල්ලගෙන ගමන් බිමන් යන හැටි නේද? ඒකට අපේ මේ ගම්බල ඉන්න පුංචි උන්දල පවා ඈ උන්දලගේ රැස්පොට් කොහොමද නේද? ඈ බොරිස්ට එන්න කියලා මේ රට බාරගන්න කියමු කියලා තමයි ඉතින් අනේ අද ටෙලිවැකිය අවසන් කරන්න වෙන්නේ. ලංකා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතල මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. ඒ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමේ සිදුවීමක් පදනම් කරගනිමින් පැවති නඩු විභාගයකදී ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් කරුවන්ට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලයට නියෝගයක්ද නිකුත් කළා. සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය නොදීම තුනින් ලංකා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතල මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම් කරුවන්ට රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ක්‍රියාවට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කළා. වවුනියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටෙඩ් නැමැති සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ගාමිණී අමරසේකර HMD නවාසයන් අයගේ එකඟත්වයේ සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළේ රටේ ප්‍රමාණවත් බලශක්ති උත්පාදනයක් නොමැති වීම නිසා ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා විශාල වියදමක් දරා ඉන්ධන උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට පෙළඹිලා තියෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපිට දීර්ඝකාලීන බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිද්ධ වෙලා එහි ප්‍රතිඵලයක් විදියට මහජනතාව වෙළඳ සහ ආර්ථික ශේෂ්ත්‍රය විශාල ලෙස අපහසුතාවයට මෙන්ම අගතියටත් පත් වෙලා ඉන්නවා. මෙම තත්ත්වය මත අප විසින් අතහැර දමා තිබෙන පුනර්ජනනීය ප්‍රභවයන් හරහා බලශක්ති උත්පාදනය කර ගැනීම ඉතාම වැදගත්. අතහැර දමා තිබෙන සම්පත් උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රියාමාර්ගවලට යොමු වීමටද බලධාරීන් අසමත් වෙලා මේ නඩුකරයට පාදක වන සිද්ධිය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.
ඒ තුලින් පෙත් සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. ඊට ලංකා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය රිචුවම වගකිය යුතුයි. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් බාධා පැමිණ වූ අවස්ථා මීට පෙරත් වාර්තා වුණා. කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් විසින් අවශ්‍ය අනුමැතිය ලබා දීම නිසා පෙත්සම් කරුවන් තුළ ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල අපේක්ෂාවක් ඇති වෙලා තියෙනවා. එය වග උත්තර කරුවන් විසින් අඩාල කිරීම තුළින් ඔවුන්ට විශාල මූල්‍යමය අලාභයක් සිද්ධ වූ බව අධිකරණයේ මතය. ඔවුන්ට සිදු වූ අලාභය සම්පූර්ණයෙන් ගෙවීමට නොහැකි වීම ගැන කනගාටු වෙනවා. මන්ද එවැනි වන්දි මුදලක් ගෙවීමට සිදු වුණොත් ඒ තුළින් රජයේ ඒකාබද්ධ අරමුදලට දැරිය නොහැකි බරක් පැටවෙනවා. එලෙස සිදු වුණොත් රටේ බදුගෙමන ජනතාවත් අපහසුතාවයට පත්වෙනවා. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.